ක්‍රිස්මන්තුලම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද අපි අලුත් කාලයකට සමයකට ඇතුළු වෙනවා අපි කවුරුත් දන්නවා මේ කාලය චතාරික කාලය කියලා අද අලු බදාදා දවස මේ අලු බදාදා දවසින් අපි මේ ඇතුළු වෙන්නේ කුමකටද මොකටද ඉරිදාවල් 6ක් දවස් 40ක් පුරා දවස් 40ක් අපි අපිව සූදානම් කරගන්න යනවා මොකටද මොකකටද මේ සූදානම ප්‍රමාදෙන්නේ මේ සූදානම අපි අවබෝධයකින්ද කරන්නේ මේ සූදානමට අපි ඇතුළු වෙන්නේ ඇයි මොකද්ද චතාරිකය කියලා කියන්නේ ඇයි චතාරිකයක් අපිට අවශ්‍ය වෙන්නේ චතාරිකයක් තුළ අපි ඇයි මේ උපවාස කරන්නේ ඇයි අපි මර්ධන ක්‍රියා කරන්නේ ඇයි අපි වැඩිපුර මේ චතාරිකයට සූදානම් වෙන්නේ මොකටද අද අපි බොහොම පැහැදිලිව දකිනවා ප්‍රමාන්තින් කොරින්ති වරුන්ට ලියපු දෙවෙනි ලිපියේ දෙවෙනි කියවීමේ ශිදෝ පාවලතුමා කියනවා අපි දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපිට ලැබුණා මේ චතාරිකයේ ඒ නිසා අපි ඇතුළු වෙන්නේ මේ ශුද්ධත්වය අපේ ජීවිතයට ලබලා දීලා තියෙන අපේ ජීවිතයට අහිති කරලා දීලා තියෙන අපේ ජීවිතයට ලබා දීලා තියෙන මේ ශුද්ධත්වය තවත් අපේ ජීවිතය තහවුරු කරගන්නට තවත් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරගන්නට ප්‍රමාතේරි එනිසා මේ තහවුරු කර ගැනීම මේ ශුද්ධත්වය අපේ ජීවිතයට මේ තියෙනවා කියලා අපේ ජීවිතය තුළ තියෙනවා කියලා ඒක ජේසුගෙන් අපිට ලැබුණු උරුමයක් කියලා අපි අවබෝධ කරගන්න කාල පරිච්ඡේදයක්. එතකොට මේ අවබෝධය තමයි අපේ ජීවිතයේ මේ ශුද්ධත්වය කරා අපිව අරගෙන යන්නේ. එහෙම නැත්නම් ශුද්ධත්වය තුළ ජීවත් වෙන්නට අපිව මෙහෙවන්නේ. ප්‍රමාණතේනි අද ගොඩාක් වෙලාවට සමහර අය කියනවා චතාරිකය පටන් ගත්තම මම අරක්කු බොන එක නවත්තනවා දවස් කීයකටද 40කට මම සිගරට් බොන එක නවත්තනවා දවස් කීයකටද 40කට එතකොට මම අනිත් අය ගැන ඕපදූප කතා කරන එක නවත්තනවා දවස් කීයකටද 40කට මම සමහර අය කියනවානේ මම කුණු හරුප කියන එක නවත්තනවා දවස් කීයකටද 40කට තින් මේ ඔක්කොම දේවල් දවස් 40කට. එතකොට මේ අපි දවස් 40ක් ශුද්ධවන්තව නොකැලැල්ව නිකලස්ස අපි ජීවත් වෙන්න අපි අදිෂ්ඨානයක් ගන්නවා. හැබැයි දවස් 40න් පස්සේ ආයි අපි බොන්න පටන් ගන්නවා. ආයි සිගරට් බොන්න පටන් ගන්නවා. ආයි වැරදි දේවල් කරන්න පටන් ගන්නවා. ආයි අපි පුරුදු ජීවිතයට ආපහු එනවා. මේකත් ඇත්තටම චතාරික කාලයේදී අපි කරන්නට ඕනේ. අර අද ස්වාමීන් වහන්සේ කියනා වගේ චතාරික කාලය කියන්නේ අපි අනිත් අයට පෙන්නගෙන අපි දැන් උපවාසයේ ඉන්නවා අපි දැන් මර්ධන ක්‍රියා කරලා තියෙනවා අපි අන් අයට දේවල් දෙනවා අපි දාන පරිත්‍යාග කරනවා අපි එක්වරු ශීලය රකින්නවා අපි ආඥා කරනවා කියලා අන් අයට පෙන්නගෙන කරන කාලයක් නෙමෙයි ඒ ඔබගේම මගේම ශුද්ධත්වය පිණිස කරන කාලය ඔබගේ මගේ යහපත අවබෝධ කරගන්නට කරන කාර්යය ප්‍රමාදිනි ජේසුස් වහන්සේ දුක් විඳලා කුරුසේ ඇන ගැහිලා උත්ථාන වෙලක් ඉවරයි උන්වහන්සේගේ යාගික රුධිරය කරන කොටගෙන අපිට පව් සමාවක් මිදීමක් ලැබිලා ඉවරයි නමුත් අපි මේ කරන්නේ මේ ලැබුණු මිදීම මේ ලැබුණු ශුද්ධත්වය අපේ ජීවිතවල තවත් තහවුරු කරගෙන අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළ ශුද්ධවන්තව ජීවත් වෙන්නට ගන්න උත්සාහයක්.
ඒ නිසා මිය නිකම්ම නිකම් මේ දවස් 40ක් ඔබ මේ මර්ධන ක්‍රියා කරලා දවස් 40කට සීමා වෙන දෙයක් කරන්න එපා. උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා වඩාත් වැදගත් වෙන්නේ ඔබේ ඔබේ බාහිර දීමවත් බාහිර කිරීමවත් නෙමෙයි ඔබේ අතුලාන්ත ආකල්පය. ඔබේ අතුලාන්ත ස්ථාවරය. එනිසා අපේ අතුලාන්ත ස්ථාවරය හරි ආකාරව අපි රඳව ගන්නට මේ ශතාරිකය අපිට උදව් වෙනවා. එනිසා අපි යාඥා කරමු. අපි උපවාසයේ යෙදෙමු. අපි මර්ධන ක්‍රියා කරමු. අපි සාමාන්‍යයෙන් නොකරන දේවල් නොකර ඉඳිමු. අපි අමාරුවෙන් හරි යහපත කරමු. හැබැයි ප්‍රේමන්තනි ඒක මේ දවස් 40ට සීමා කරලා නෙමෙයි. ඔබව මාව ඔබයි මමයි ශුද්ධවන්තයි. ඔබට මට ඒ ශුද්ධවත්ව නොකලස්ව නිකලල්ව ජීවත් වීමේ හැකියාවක් වගකීමක් ඒ වගේම මහ පුදුමාකාර බලයක් ශක්තියක් ඔබ තුළ මන් තුළ මහ විභව ශක්තියක් ඔබ තුළ මන් තුළ තියෙනවා කියලා අවබෝධ කරගන්න කාලයක්. අන්න එහෙම අවබෝධයක් අපිට ලැබුණා. එනිසා අපි මේ කාලේ නිකම්ම නිකන් දවස් 40ක් හැටියට අයින් කරලා දාන්න එපා. ඉවත් කරලා දාන්න. නිකම්ම නිකන් දවස් 40ක් හැටියට යන්න එපා. දුෂ්ට අදිෂ්ඨානයක් ඇති කරගන්න. නිකම්ම නිකන් එක්වරු ශීලයේ රකින්න නෙමෙයි. නිකම්ම නොකා ඉඳ නෙමෙයි. ඔබේ නොකා සිටීම ඔබ එක්වරු ඔබේ එක්වරුව මේ දවස් 40ට ඔබ ඔබේ ඔබේ ආශාවෙන් තෘප්තිමත් කරගන්න දේවල් ඔබ නොකර සිටීම මේ චතුරාර්ය සත්‍ය මහා බලයක් ශක්තියක් සුවයක් ශාන්තියක් ඇති කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබ තුළ ක්‍රියාත්මක කරයි. ප්‍රවන්දිනී ශුද්ධත්වයට අපි අවබෝධ කරගන්නකොට අපේ ජීවිත හරි ලස්සන. ඒ නිසා උන්වහන්සේ සමග අපිට මේ දුකට ඇතුළු වෙන්නට පිවිසෙන්නට ආරාධනාව අපේ වත ඉරාගෙන නෙමෙයි මේ අපේ සිත ඉරාගෙන මේ ඇතුළු වෙන්නට කාලයක්. වත ඉරා ගන්න නෙමෙයි සිත ඉරා ගන්න ප්‍රවන්දිනී. ඒ නිසා අනිත්‍යයට පෙන්නනවට වඩා ඔබේ සිතෙහි තියෙන ඔබේ ඇතුළාන්ත ස්ථාවරය අපි අවබෝධ කරගෙන ඔබගේ මගේ ඇතුළාන්ත ස්ථාවරය අවබෝධ කරගෙන මේ ශුද්ධත්වයට යන ගමනට මේ ශුද්ධත්වය ඔබට මට දීලා තියෙන ශුද්ධත්වය ජේසුස් වහන්සේ තුල ඔබට මට ලැබිලා තියෙන දේවතාත්වගේ ශුද්ධත්වය අවබෝධ කරගන්න කාල පරිච්ඡේදයක් බවට මේ කාල පරිච්ඡේදය පත් කරගමු. පටන් ගන්න ශතාරිකේ දවස් 40 ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක උන්වහන්සේගේ කරුණාවත් එක්ක උන්වහන්සේගේ දයාවත් එක්ක අපි පටන් ගමු මේ චතුරාර්යය. අදින් පටන් ගන්න අද සිට දවස් 40ක් මේ ශුද්ධත්වයේ අවබෝධ කරගැනීමේ ගමන යන්නට එන්න අපිත් එක්ක එකතු වෙන්න. ස්වාමීන් වහන්සේගේ අනන්ත වූ ආදරය තුළ මේ ශුද්ධත්වය අපි දවසින් දවස දවසින් දවස අපේ ජීවිතය අවබෝධ කරගමු. ප්‍රමාණතේනේ ශුද්ධත්වය අපි ලබා ගන්න උත්සාහ කිරීමක් නෙමෙයි අපි කරන්නේ. අපි තුල ස්වාමීන් වහන්සේ මුද්‍රා කරලා තියෙන උන්වහන්සේගේ ශුද්ධත්වය අපි අවබෝධ කරගැනීමේ කාල පරාසය. ඒ කාල පරාසයට යන්න මේ පූර්ණත්වය කරා ගමන යන්නට අපිත් එක්ක එකතු වෙන්න. අපි ආරම්භ කරමු. අද දවසේදී අපි මේ දේ විතරක් මම මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ මාව ශුද්ධවන්තව මැව්වා. වහන්සේ මාව නොකැලැල්ව නිකලස්ව මැව්වා. නිකැලැල්ව වහන්සේ මැව්වා. වහන්සේගේ ශුද්ධ රුධිරයෙන් මාව මුළු මනින්ම සෝදා පවිත්‍ර කරලා ඒ මම අහිමි කරගත්ත මගේම ශුද්ධත්වය නැවත මට වහන්සේ ප්‍රතිස්ථාපනය කරලා මාව නැවත වතාවක් වහන්සේ ස්ථාපිත කළා. ඒ ශුද්ධත්වය මගේ ජීවිතේ අවබෝධ කරගෙන මේ ශුද්ධත්වය තුළ ක්‍රියාත්මක වෙන්නට ශුද්ධවන්ත කාල පරිච්ඡේදයක් තුළ වරප්‍රසාදිත කාල පරිච්ඡේදයක් බවට මේ කාල පරිච්ඡේදය මටපත් කරන්න ස්වාමීනි කියලා අපි මේ යදිමේ මේ ප්‍රාර්ථනාවෙන් මේ දවසේ සිට මේ දවස් 40ට අපි ඇතුළු වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.